කාර්ද මංජුලා ඔය හැරි කෝල්ස් ගන්න මේ අර පත්තර වලින් එක එක දේවල් අහනවා ඒ කියන්නේ මේ වෙද්දි නිවුස් එක ගිහිල්ලා තැති ගානට මට නම් මේ වෙන දේවල් මොකුත් තේරෙන්නේ නැහැ ඔයාට විතරක් නෙමේ මංජුලා මෙවන් මහත්තයා කරන වැඩ අපි කාටවත් තේරෙන්නේ නැහැ මට බය තියෙන්නේ මේ හෝටල් එක ගැන ප්‍රශ්නයක් ඇති වෙයි කියලා යන්තම් බිස්නස් එක හදාගෙන ආව විතරනේ එහෙ වෙන්නේ නැහැ මංජුලා මේ පාරේ තින් මාත් ඉන්නවනේ අනිත් එක මෙවන් මහත්තය තනියෙන් තීරණ ගත නිසා තමයි මෙච්චර කාලේ ඔය ප්‍රශ්න ඔක්කොම දාගත්තේ එතකොට මැඩම් දිගටම මෙහෙ නවතිනවද මම යන්න කලින් මේ හැමදේම සෙටල් කරලා මංජුලා මම යන්නේ. අනික මෙහෙම හොයන්නේ බලන්න නැතුව මේ බිස්නස් එක අතෑරලා දාලා වගේ හිටියම කොහොමද මේ බිස්නස් එකෙන් ප්‍රොෆිට් ගන්න? අනේ මන්ද මැඩම්. මම නම් ඔය ගැන මුකුත් කියන්න යන්නේ නැහැ. මෙච්චර කල් මංජුලා මෙතන වැඩ කරලා මේ ගැන දන්නේ නැහැ කියන එක නම් හිතන්න අමාරුයි. මම කරන්නේ මගේ ජොබ් එක මැඩම්. මට පවරන දේවල්. ඊට එහා දෙයක් හොයන්න මම යන්නේ. මම දන්නවා මංජුලා මෙතන ඊට එහා දේවල් තුනා කියලා. හැබැයි මං ඒ ගැන හාරවස්සන්න යන්නේ නැහැ. ඉන්නක පොඩ්ඩක් මෙවන්න එනකම්. අනිත් එක මේ ගමේ මිනිස්සුත් මෙවන්නට විරුද්ධව කැරලි ගහන්න ගියාම කොහොමද මේ ගමේ මේ බිස්නස් එක කරගන්නේ? කොහොමත් ඉතින් මෙවනුත් ලේසියෙන් මට්ටු වෙන මිනිහෙකුත් නෙමෙයිනේ. මං හිතන්නේ මන්ත්‍රීතුමා පොලිසිය පැත්තට යන්නේ නැති. මං කීප සැරයක්ම කෝල් කරා. ඒ උනට ආන්සර් කරේ නැහැ. මාමණ්ඩිකෙත් දැන් එහෙමල රත් වෙලා ඇති. ඉලෙක්ෂන් එකත් ළඟ තියලා මේ සිද්ධ වෙන දේවල් නම් එච්චර හොඳ දේවල් නෙවෙයි. ඕවා ඉතින් මෙයාලගෙම වැරදි. මොකද මංජුලා ඕනම් මිනිස්ටර් කෙනෙක් තමන්ගේ සබ්ජෙක්ට් එකට දාගෙන ඉන්න හොඳ වැඩකාරයෝ දෙතුන් දෙනෙක්. එතකොට ඉතින් ඔය කවුරුත් හා හොගාගෙන එන්නේ. ඒ කිව්වේ මැඩම්? මං කිව්වේ ඉතින් ඕනම වැඩකට ඔට්ටු මිනිහෙක් හොඳ වැඩකාරයෙක් මේ වගේ දෙයකදී ළඟ තියාගන්න ඕනේ.